දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දෙන්නට නාලිකාව subscribe කර bell ලකුණ click කර. කරගත් පව් මත නැහින්න එපා. යම් දවසක නිවන ගැන ඇහුවනම්, සුගතිය ගැන ඇහුවනම්, අපාය දිව්‍ය ලෝක ගැන හොඳට ඇහුවනම්, මොළේට කල්පනා වුණා නම්, අපිටත් වැටුණා නම් අපි පව් කරන්නේ නැහැ. කාගේ කාගේ හරි අතින් පව් සිද්ධ වෙලා තියෙනවා නම් ඕවා නොදැනුන නිසා, නොදන්නා නිසා, නොකියු නිසා, බේරගන්න කෙනෙක් නැති නිසා. වැරදි වුණා කියලා නැහින්න එපා. ඒ මත්තේ ඉන්න එපා. දැන් ගැලවෙන පොටක් හොයාපල්ලා. තිරිසං ලෝකේ කිව්වොත් දොරවල් කීයක්ද? කෙටියෙන් අපා දෙපා බහුපාසි උපා කියලා කියන්න පුළුවන්. දෙයියනේ මාළු ටැංකියකට ওই මාළු ඉන්න තැන්වලට ගිහිල්ලා බලන්න. කෙලවලක් නැති මාළු වර්ග. කෘමි සත්තු ගත්තොත් කෙලවරක් නැති කෘමි සත්තු. සතාසි උපාව තිරිසං ලෝකේ. තිරිසං ලෝකේ විඳවනවා විඳවනවා. කාන්ට නම් දුක කියන්ටද? කාන්ට නම් දුක කියන්නද? වද දෙනවා. දැන් ඔන්න මේ පාර මහමේක පත්තරේ මම දැක්ක දාලා තිනවා. ඉන්දියාවේ වහින්නේ නැහැ කියලා ඒකට චාරිත්‍රයට කරන්නේ ගෙම්බ දෙන්නේ කල්ලා මල් මාල දාලා ගෙම්බ කසාද බඳිනවා. ඕ මෙහි මල් ලගෙන දුක. ඊළඟට ජීව විද්‍යා පරීක්ෂණවලදී ගෙම්බ කපලා ගෙම්බ කපලා ගෙම්බගේ බඩේ තියෙන කෑලි පරීක්ෂණයට අරන් ළමයිට උගන්වලා ආයෙත් මහනවා. මට කියලා තියෙනවා සමහර ළමයි ස්වාමීන් වහන්සේ එහිම මහලා ගෙම්බ තිබ්බ පැය දෙක තුනක් කපලා ඇන ගහලාම බඩ ඇතුලේ තියෙන ඔක්කොම පෙන්නලා ආයෙ මහනවා පැය දෙක තුනක්. ඊට පස්සේ ආයෙ ගෙම්බ තිබ්බට පස්සේ පැන පැන යනවලු. හිනා වෙනවනේ දුක. දුක. පාරවල් වල හැප්පෙන සත්තුන්ට, චප්ප වෙන සත්තුන්ට මොන සත්කාරද? කකුලක් එක වාහනයකට අහු වෙලා ජීවත් වෙන මිනිස්සයා මුළු ජීවිත කාලෙම විඳින දුක බලන්ට. ඇයි ඒ දුක තිරිසන් සත්වයාට නැද්ද? දුක. වැටෙන්ට නම් එපා තිරිසන් ලෝකෙකට. තිරිසන් හිතෙන් හිටියොත්, තිරිසන් සිතිවිලි හිතුවොත් තිරිසන් ලෝකෙමයි. බල්ලෝ බලලුන්ට ආශාවෙන්, බල්ලෝ බලලුන්ට තෘෂ්ණාවෙන්, සතාසි උපාට තෘෂ්ණාවෙන් හිටියොත්, තිරිසන් වැඩ කළොත්, බඩ ගෝස්තරයට පව් කළොත් තිරිසන් ලෝකේ. මනුස්සයාද කතා කරනවා මුන් තිරිසන් වගේ කියලා. මරණින් මත්තේ තිරිසන් ලෝකේ. ගොඩ එනු බොරු. කර්ම සකස් නොවෙන තැනක් නෑ. කර්ම සකස් නොවන වෙලාවක් නෑ සසර යන සත්වයාට. එහෙනම් පූසා අල්ලන මීයෙක් මීයෙක් ගානේ ප්‍රාණඝාත. ඔහු දන්නේ. ගෙම්බා කන කෘමියෙක් කෘමියෙක් ගානේ ප්‍රාණඝාත. ඔහු දන්නේ. නොදන්නා බව කර්මයේ සකස් වෙන්න බාධාවක් නෙවෙයි. නොදන්නා බවට කියන්නේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව නිසා නේන්නම් ඔක්කොම හැදින්නේ. පිම්පව් බෙදන්න පුළුවන්ද තිරසනාට? මනුස්ස ලෝකෙත් මනසින් පිම්පව් බෙද බෙදා මනසින් තේරුම් ගන්න හිටියේ නැත්තම් ඔහුගේ මනස තිරසන් ලෝකෙට වැටෙන්නේ. තිරසන් සතාට ජීවිතේ තීරණාත්මකයි. වෙනස් කරගන්න බෑ. ඔබට වෙනස් කරන්න පුළුවන්. මේ ධර්මය අහලා ඔබට ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් අද උනත් තිරසනාට බෑ. ඉතින් සමහර තිරිසන් ජීවිත තියෙනවා එක දිගට ජීවිත 5000 6000 එක දිගට මැරෙනවා. එක විදියටම උපදිනවා. එකම ජීවිතේ විඳවනවා. ඊළඟට තියෙනවා ප්‍රේත අසුර. ප්‍රේත ලෝක ගැන කියන්න.
ප්‍රේත නිකායවල් තියෙනවා ගණන් කරන්න බෑ. එක එක ප්‍රේතයෝ කටවල් කුණු වෙලා පණුව වැටි වැටි අතපය සම්පූර්ණයෙන්ම කෝටු වගේ වෙලා බඩ කලගිඩි වගේ ඊළඟට ඔළුව විතරක් ලොකුවට තිබිලා අතපය කූඹි වගේ මස් වැදිලි අනේ මෙහිමත් ජීවීන් ප්‍රේත ලෝකේ ගල් ප්‍රේතයෝ සම විශාල ගලක් වගේ ප්‍රේත ලෝක මස් වැදිලි ප්‍රේත ලෝක කැරකැවි යන ප්‍රේත ලෝක සමහර ප්‍රේතයන්ගේ ශරීරය මේ බුලත් කොළයක් තරම් ප්‍රේත බුලත් කොළයක් තරම් චූටි ශරීර විශාල ශරීර මස් වැදිලි කුණු වෙලා මා එක්තරා ආරණ්‍යයකට ළඟදී ගොඩ වුණා. තනිකර කුණු ගඳයි ගන්ධසාරයි ආරණ්‍යයට දාන ගේන මිනිසු නාය වහගෙන දාන ගේන්නේ. මං ඇහුව ආරණ්‍ය හාමුදුරනේ හාමුදුරන්ගෙන් ඈ හාමුදුරනේ මක්ක වෙලාද මේ සතෙක් මැරිලාද ගන්ධසාරයි නෑ හාමුදුරනේ මේ ඉඩම පූජා කරපු මහත්තයාගේ තාත්තා මැරිලා මගේ ඉඩම තෝ කොහොමද පූජා කළේ කියලා මල පෙරේතෙක් වෙලා ඉඩමේ ඇවිදිනවා කියෝ. කුණු ගන්තයි ගන්ධසාරයි. ඊට පස්සේ මමත් මේ දැන් හිටිය දවසක් අම්මෝ ඉන්න බෑ. මං හැව හඳුරන්නේ මේ ගඳ කොච්චර කලින් ඈතක තිබ්බි දැන් හැම තැනම එනවා කිව්වා. කොච්චර කාලයක්ද මාස 5ක් විතර වෙනවා කිව්වා. මං කොහා හඳුරන්නේ ඔබ වහන්සේලා සීල් ගුණ දන් රකින්න හාමුදුරුවරු. සාසනීයට සසර දුකින් නිදහස් වෙන්න ආපු හාමුදුරුවරු. ඔබ වහන්සේලා භික්ෂූන් පැමිණිලි කරන්නට වරන් දෙවියන්ට. හාමුදුරනේ කොහොමද කරන්නේ? මං කිව්වා ඇයි ආටානාටි කියන්නකෝ පහනක් දල්වන්නකෝ සෙම්පති දෙවරුන්ගේ නම් කියලා පැමිණිලි කරන්න. ඔබ වහන්සේ කියන්න මාස 5ක් ඉවසගෙන හිටියා කියලා මං කිව්වා දවස් 3ක් විතර පහන තියන්න කියලා. ඉතින් මම ආවා ආය කාලෙකින් ආරණ්‍යට ගොඩ වුණා. ගන්ධසාර නැහැ. මං නායක හඳුරන් ඇහුවා මොකක් වෙලාද? පුදුමයි හාමුදුරනේ දවස් 3ක් පිරිත් කියපු ගමම නැති වුණා කියෝ. තුනුරුවන් සරණ පිහිට වුණා. ඒ සරණනේ. නමුත් ඒ ප්‍රේතයා කුණු ගඳ ගගහා පණුව වැටි වැටි ඕලාරික මිනිසුන්ගේ නහයට පවා ගන්ධස්සාරේ දැනෙමින් යන ඒ මල ප්‍රේතයාට නිවනක් ඕනේ නැද්ද? ඔහු සසරේ ඔබගේ පියා වෙලා නැද්ද? ඔහු සසරේ ඔබගේ ස්වාමියා වෙලා නැද්ද? ඔහු සසරේ ඔබගේ දරුවෙක් වෙලා නැද්ද? ඒ අහිංසකයාට නිවනක් ඕන නැද්ද? ඔහු ප්‍රේත ලෝකයේ දැන් පිහිටක් නැහැ. ගොඩ යන බොරු. අසුර ලෝක. අසුර ලෝක කියන්නේ භූත ලෝකයේ ඉන්න දාස වූ පිම්පව් නොතිරෙන කොටස. විශේෂයෙන් දේවාල වල වගේ ඉන්නේ. හොඳ කිව්වත් කරනවා නරක කිව්වත් කරනවා බෙල්ල කඩපං කිව්වත් කරනවා එහෙම. එතකොට ඒ වගේම läග läග ඒ වගේම ඉන්නේ උන් ඒ වගේම උපදිනවා. කල්ප ගණන් අවුරුදු 10000 ගණන් උපදිනවා සතර අපායේ සත්වයා. එතකොට මම කියන්නේ ගියේ මේකයි. මං කියවනේ බේරෙන්න මේකෙන් කියලා. බේරෙන්න ඕන දැන් මේකෙන් වැටෙන්නේ නැතුව. දෙයියනේ ඔය සසර අපායේ වැටිලා 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 අවුරුදු ගාන අවුරුදු කෝටි ගණන් වැටිලා වැටිලා අපායෙන් ප්‍රේත ලෝකෙට ප්‍රේත ලෝකෙන් ආය අපායට ආය තිරිසන් ලෝකෙට ආය අපායට වැටි 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 අම්මා කෙනෙක්ගේ බඩට එනවා. ආපු ගමන් මේ ගෑණි තීරණය කරනවා ගප්සා කරන්න ඕන කියලා. සුළුපටු පවද්ද
දෙයනේ ඒ සත්වයා කරපු පව මොකද්ද? ඒ සත්වයාගේ කර්මය මොකද්ද? කල්ප ගණන් දුක් විඳ විඳිඳලා අම්මා කෙනෙක්ගේ බඩට එන්න හදනවා. විශේෂයෙන් අද වාගේ කාලෙක බුද්ධ ශාසනයක් තියෙන ගමින් ගමට සංඝ පිරිස ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන රුවන්ගලි මහා සෑය මල් වලින් සැරසෙන ජයසිරි මහ බෝධින් වහන්සේ දිහා ඇස් දෙක ඇරලා සම්පූර්ණයෙන් බලාගෙන ඉන්න පුළුවන්. ටීවී එකක් දැම්මත් බණපද ඇහෙන, රේඩිය එකක් දැම්මත් බණපද ඇහෙන කාලෙකම බඩට එන්න හදද්දී ඒ අම්මා ඒකට බඩට එන්න දෙන්නේ නැත්තම් කොච්චර පාපයක්ද? මන්ට ළඟදීන් කවුද කිව්වා දවසට සිංහල අම්මලා දරුවෝ 700ක් ගබ්සා කරනවා කියලා. ජාතියක් බේරෙයිද? ජාතිය කතාව පැත්තක තියන්න. දුර්ලභ මනුස්ස ජීවිතේ, දුර්ලභ බුද්ධ ශාසනේ. ඒකටයි උපත කියන්නේ දුකක්. උපත කියන්නේ වර්ණනා කළ යුතු දෙයක් නෙවෙයි. ජාතිපි දුක්ඛා. බුදුවරු ලෝකේ පහළ වුණත් නැතත් වෙනස් නොවන ධර්මතාවයක් තමයි ජාතිපි දුක්ඛා. එහෙම තියෙද්දින් මේ ළමයි බිහිවෙනක හොඳයි කියලා කියන්නේ සැපක් නිසා නෙවෙයි, බුද්ධ ශාසනයක් හම්බ වෙන නිසා, ශ්‍රී සද්ධර්මයක් ඇහෙන නිසා. අනේ වචනකින්වත් දරුවෙක් නැති වෙන්න නම් කියන්න එපා. මම මගේ පවුලේ තුන්වෙනියා. මොකෙක් හරි අසත්පුරුෂයෙක් අපේ අම්මට කියලා ඊළ ඔය දරුව හදන්න එපා කියලා කිව්වනම් බන පුටුවේ කවුද ඉන්නේ? බන පුටුවේ කවුද ඉන්නේ? 1960 දශකේ ලංකාවේ හැම රේඩියකින් යනවා පුංචි පවුල රත්තරන් කියලා. තරුණ ඉලන්දාරින්ට සැත්කමක් කරනවා, පුරුෂ බීජේන නහරේ කපනවා සැත්කමකින්, රුපියල් 500ක් දෙනවා, රජයෙන් දෙනවා. සත ගණන් වලට ඝන දෙනු කරපු ඒ කාලේ රුපියල් 500 කියන්නේ රුපියල් 50,000ටත් වැඩිය ලොකු ගාණක්. ඉලන්දාරියාගේ සල්ලි වලට වහා වැටිලා ගිහිල්ලා නහරේ කපා ගන්නවා. සල්ලි වලට මට ඕක කිව්වේ තාත්තා කෙනින්. ඒ තාත්තා ඒ කාලේ ඉලන්දාරියේ, ඔහු ගියේ නැහැ කිව්වා. ඊට පස්සේ ඔහු කියනවා, ස්වාමිනී දැන් මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. දුර්ලභ මනුස්ස උපත් 4ක් මම බිහි කළා කිව්වා. මං මනුස්සයන් වඳ කිරීමේ පාපයට මං හවුල් නැහැ කිව්වා. ඒකයි තාත්තෙක් නැති දරුවෙක් හිටියත් නින්දා විඳගෙන හරි හදන්ට සුදුසුයි. සසර ගැන තේරෙනව නම් පව් බඩට එනේ මොනවා දන්නවද? ඊට පස්සේ තව තාත කෙනෙක් ඔහොම කපාගෙන ඊට පස්සේ ගෙදර ආවට පස්සේ ගෙදර අම්මයි තාත්තයි ඔක්කොම බැනලා මෙයාට. දැන් මෙයා බැඳලා ඊට පස්සේ හොඳටම බැනලා දැන් ගිහිලා පාස්සගෙන වර කෙව්වා. ඊට පස්සේ ගිහිල්ලා ලොකු දොස්තර කෙනෙක් අල්ලගෙන කියලා, ඉතින් මේවා හරියයිද දන්නේ නැහැ, කීයක් ගියක්ව නැ පාස්සන්න ඕන. පෑස්සුවා. සැත්කම හරි ගියා. පස්සේ දරුවෙක් ඉපදුනා. උන්වහන්සේ දැන් මහාන වෙලා සංගරුවන. ඔය වගේ නහර කපපු නිසා බුදු සසන බබලන සංඝයා වහන්සේලා කී දෙනෙක් නැති වෙන්නේ නැතිද? 1960 දශකෙන් පස්සේ දැන් හිටියන මහා තෙරවරු, අපි මේ බණ කියන්නේ අපි පොඩි හාමුදුරුවරු, මහා තෙරවරු හිටියනම්. ඊට පස්සේ තව තරුණ ජෝඩුවක් ඉස්පිරිතාලේ ගිහිල්ලා බෙහෙත් ගන්න නැවතිලා ඉඳලා, ඉතින් නිතර මිසී කෙනෙක් ඇවිල්ලා කියනවලු දරුවා හදන්න එපා,
ඔයාලගේ ආර්ථිකෙත් හරි නෑ කියලා. ඉස්සර ගෑනුන්ට මොකද්ද අමාරුවක්? මොකද මොකක් හරි රස්සාවක් ගත්තට පස්සේ සුද්ධිග්ගේ වචනයක් කොහින් හරි ඉගෙන ගත්තට පස්සේ තියෙන නැටිල්ල බලන්න. ඊට පස්සේ දැන් බෙහෙත් පෙතිටිකුත් දීලා මේවා බීපල්ලා කියලා. ගෙදර අරන් ආවා. කතා වුණා මෙහෙම දුන්නා. ඇත්ත තමයි මිසිත් කියන්නේ කියලා. අම්මට ආරංචි වුණා. අම්මා ඇහුණා. අම්මා ඇවිල්ලා කිව්වා තෝ මගේ පස්වෙනි දරුවා. තොට තව නංගිලා ඉන්නවා. මට තෝ බරක් ඕනේ. තොපි දරුව බරක් කරගන්න එපා කියලා අතේ තිබ්බ බෙහෙත් ටිකට ගැහුවා. වීසි වෙලා ගියා. පස්සේ කාලෙක ඒ පවුලට දරුවෙක් ඉපදුණා. ඒ දරුවා දැන් ලංකාවේ ධර්මදේශකයන් වහන්සේ නමක් මහාන වෙලා. උන්වහන්සේමයි මට ওই කතාව කිව්වේ. හාන්දුරනේ බණට කියන්න මේක මම බේරුණා කියලා. තවත් තෙරුන් වහන්සේ නමක් මට කිව්වා. හාමුදුරනේ ඔබ වහන්සේ බණට කියන්න මෙහෙම එකක්. මේ මිනිස්සු එච්චර වටින නිසා මේ කියන්නේ. මම මගේ අයියා ඉපදිලා අවුරුදු 12කට පස්සේ තමයි මං ඉපදුනේ. අනේ අවුරුදු 12කට පස්සේ මං ඉපදුනා. එතකොට අරලා පළවෙනි දරුවාට අවුරුදු 12යි. ඒ අයත් ටිකක් වයසට ගිහිල්ලා. අනේ ලැජ්ජාවට කියලා මගේ අම්මා මාව මරපු නැති නිසා මට මේ කසාවත දරා ගන්න පුළුවන් වුණා කිව්වා. ඒ දරුව රැකපු අම්මලාට සුළුපටු පිනත්ද? ඒකයි. මනුස්ස ඝාතනයකට නම් එපා වචනයකින්වත් නම් අවුල් වෙන්න. භයානකයි භයානකයි භයානකයි. ආයෙනම් මනුස්ස ජීවිතයක් ලැබෙන එකක් නැහැ. හිතන්න මං මැරෙන්න කවුරු හරි කෙනෙක් අපේ අම්මලාට කරුණු කිව්වා නම් උන් කොච්චර පාපයක් රැස් කරගන්නවද? ඒ පසක තැබේවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිසා මේ අද කාලේ අපි ඔක්කොම සැනසෙන්නේ. උන්වහන්සේගේ උපත වළක්වන්න කවුරු හරි කෙනෙක් කරුණු කිව්වා නම් කොච්චර පාපයක්ද? කොච්චර පාපයක්ද? අපි දන්නේ ඔයාලගේ පවුල්වල ඉපදෙන දරුවන්ගේ අනාගතේ. ඒ නිසා දුර්ලභව සතර අපායේ වැටිලා කන කැස් බෑවා වියසුදිරෙන් අහස බලනවා වගේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ ඒක නහන්ට නම් වචනයක්වත් කියන්න එපා. වචනයක්වත් කියන්න එපා. මනුස්ස ජීවිතේ වටිනවා. අම්මා කෙනෙකුට දරුවෙක් ලැබෙනවා කියන එක වටිනවා. ඒක දරුවෙක් නොලැබෙනකොටයි ඒ දුක දැනෙන්නේ. තමන්ට ලැබිච්ච දරු සම්පතට ගරහා ගන්ටිපා, විනාශ කර ගන්ටිපා. ඉතින් පින්වත්නි, ඔන්නේ මිනිස්සෙක් විදියට ඉපදෙන්න හදනකොට තියෙන අරුබුද. ඊළඟට මොකද කරන්නේ? දරුව හදන්නේ නැහැ කියලා හිතනවා. ඊළඟට ඔන්න සිසේරියෙන් කරනවා. ඊට පස්සේ දරුව කිහිප දෙනෙකුට සීමා වෙනවා. සමහර වෙලාවට තමන්ගේ ඇහි වැටෙන කඳුල වියලවා දමල සැනසිල්ල දෙන දරුවා උපදින්නේ හතරවෙනියට වෙන්න පුළුවන්. දැන් ගත්තොත් අපි ලොකු ස්වාමීන් වහන්සේ පවුලේ මහිතේ හතරවෙනියා. ඒ වගේ. ඉතින් ඒ නිසා කල්පනා කරන්න ඕන මනුස්ස ජීවිතේ වටිනාකම. ඔන්න දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබෙනකොට තියෙන බාධක ටික කිව්වේ. හරි, සිංහල අම්මලා දරුවපත් වළක්වනවා. එතකොට ඉපදින එක අපි කියමු කොහේ හරි ඉපදිනවා කියලා. එතකොට මිත්‍යා දෘෂ්ටිකයන්ගේ කුස දරුවපතකට සූදානම්. උන් ඒ බඩවල්වල උපදිනවා. ඉපදිච්ච දවසේ ඉඳලා කියන්නේ බුදුගුණද? කඩුව අතට ගන්නවා. පිළිම දකින්නකට තරහා එනවා. කසාවත දකින්නකට තරහා එනවා. චෛත්‍ය බෝධි දකින්නකට තරහා එනවා. බුද්ධ ශාසනය විනාශ කරන්නටම පෙළ ගැහෙනවා. ඇයි? සොඳුරු කුසක් දුන්නේ. ශ්‍රද්ධාවන්ත ලෝකයකට එන්න දුන්නේ.
මගේ බුදුරජාණන් වහන්සේ පවා කාශ්‍යප බුද්ධ ශාසනයේ මාන්නක්කාර බමුණු පවුලක ඉපදිලා අම්මලා තාත්තලා ශ්‍රමණයන්ට ගරහනවා ඇහිලා ඒ පවුලේ ඉපදිලා ජෝතිපාල කියලා මානවකෙක් වෙලා ඒ මානවකයාත් බුදුරජාණන් වහන්සේට හිස මුඩු ශ්‍රමණයා කිව්වා. මේ ඊළඟට බුදු වෙන කෙනා මහා පිං කඳක් උපම් පවුල අනුව ප්‍රකාශ කරන වචන. මහා පිං කඳක්. අපිට මොන පිං තිබිලද මේ ජීවිතෙත් වරද්දාගෙන මොකෙක් හරි තොප්පියක් දාපු එකෙක්ගේ පවුලක ඉපදුනොත් එහෙම හරක්ගේ බිලි කප කපා කඩු අතට අරන් සංඝයාගේ බිලි හොය හොයා යන ජීවිතවලට අපිත්පත් වෙයි. සිංහල ජාතියෙම ඉපදිලා හාමුදුරු නමක්ගේ වැරද්දක් දැක්ක ගමන් අත් ඉස්සෙන සිංහලයෝ ඉපදුනොත් එම මිෂනාරී පවුලක උන් කඩු අතට ගන්නවා කියන එක අහන්න දෙයක් නැහැ. තමම්ම දන් දුන්න හාමුදුරුවරු තමම්ම පෝෂණය කරපු හාමුදුරුවරු වැරද්දක් කළාට පස්සේ වැරද්දක් ඒ හාමුදුරන්ගේ වුණොත් අත් ඉස්සෙන ලෝකේ කඩු අතට ගන්නවා කියන එක සාමාන්‍ය දෙයක්. මිෂනාරී පවුලක ඉපදුනොත් බලන්න මනුස්ස උපතකට තියෙන බාධක මෝහක්ඛයෝ